ආයුබෝවන් තුනශ්‍රීණයදුවේපුතේ හැමෝටම ආයුබෝවන් අදාපිගාණතය කරන්නේ පිස්තුන පාඩම බෙදීම තුන්වැනි කොටස ඔුදුුවේපුතේ අපි කලින් කල තියෙන බෙදීම මතකද අපි බෙදීම කරනකොට ලකුණු තුනක් සිද්ධ කරනවා අපිස්සලම බෙදනවා ඉළට ගුණ කරනවා ඊළඟට අඩු කරනවා අතකද අපි කලින් කලා බෙදීමදී බෙදනව ගුණ කරනවා අඩුකරනය තුනම සිද්ධ වෙන බෙදීම විශේෂම දීර්ග බෙදීම කරනකොට. හොඳයි දුවේපුතයගුල හරවගන්න බෙදීම තුන කොටස තිස් තුන පාඩම දපුතය යගුලගේ හැට පහ විටුව. හරවගත්තද දපුතේ බලන්න දෙකෙන් බෙදදෙමු. ඉටිරි බලමු මෙතන දීලාතිෙන පැන්සල් පැන්සල් දීලතින විසි හතක් කණ්ඩායම් දෙකකට සමානව හැම ඇතිස අපි බෙදීම කනකොට බලන්න කියවෙන සමානව බෙදූවිට එන වගන්ටි ගානක් වුණත් කියවනකොට අපි කොහොමද හොයාගන්න කර බලන්න පුළා සමානව බෙදූවිට දෙන්නෙක් අතර දැු ොලට තාම දුවපුට දෙන්නෙක් අතර දීලායනේ ලක පන්තිවලට ගේයාාම තුන්දනේ කතර අතර සමානව ක් තේරුම දෙන්නේෙක් අතර බෙදෙනවනම් එක්කිෙනකුට ලැබෙන ගානම අනිත් එක්කෙනාටත් ලැබිය යුතුයි. ද මෙතන කෙනක් පැන්සල් විසි හතක් කණ්ඩායම් දෙකකට සමානව බෙදූවිට එක් කන්දායමකට ලැබෙන පැන්සල් ගණන කියීයද ඉතුරු කීයද. ඔවුදුවපුතේ මෙතැන පෙන්නුම් කළ තියෙන විෂහත දහයි ගොඩුවල් දෙකක් එතුට මෙතන දහයක් තියෙනවා මෙතැන දහයක් තියෙනවා. එතුට දහයයි දහය විස්්සයි දහය ගොඩුවල් කලාා මතකද ඊළංගිදන් තව හතක් තියෙනවා හත බෙදන්න ඕන මේ කණඩායම් දෙකට මෙතැන්ට තුනක් ලැබිලතියෙන මෙතැන්ට තුනක් ලැබිල තියෙනවා මේ කණ්ඩායමට තුනයි මේ කණ්ඩායමටත් තුනයි. ඉතිරි වෙලා තියෙනවා එක පැන්සලා එක කන්ඩයමකට ලැබෙන පැන්සල් ගණන දහ තුනයි ඉත්තුරු පැන්සල් ගණන එකයි. තේර දුවපුතේ මේ පින්තූරවලින් ඔගලට පැහැදිලි කලදීලා තින දෙන්නෙක් අතර නැතං කණ්ඩායම් දෙකක් කතර පැන්සල් විෂය හතක් බෙදෙන විදිහ. පුතේ මේ තමයි දර්ග බෙදීමේ ක්‍රමයට පිළිතුරු ලබාගන්න විදිය. අපි මෙතන දී ලාති අපි කියන්නේ කොහම යුරදුුවපු විසිහත බෙදීම දෙක එමයි අප කියන්නේ විසිහත බෙදීම දෙක දීර්ග බෙදීමෙන් ක්‍රමයට මේ බෙදලා තියෙනෙ. අපි පලවෙනි ඉලක්කමට තම හැම තිස්සෙම බලන්න දෙකට වගේ ටාකුර කියන පුරුදුරුත් මට හිතන ඔුලට ගාන ලේසිවේ කියලා දෙකට දෙකේ ඒවා එකයි දැන් මෙතන අපි බේදුවා දෙකට දෙකේවා එකයි. ඊළඟට අපි ගුණ කරනවා මේ මෙතන තියනේ ලක්කමයි මෙතන අපිට උඩටාව ලක්කමයි ගුණ කරන්න වේ දෙවරක් එක දෙවරක් එක දෙකයි මෙතන තම අපි දාන්නේ. මතකති යන පේලි දෙකක් ්‍යාර පස්ස අපි ඉරක් ගහලා අඩු කරනවා. දෙකෙන් දෙකක් අඩු කලාම බිඳුවයි. ඊඟට දුවපුතෙයි අපි ඊළඟ ඉලක්කමගේන මේ අඩු කළ තැනට අඩු කළ තැනට ඉලක්කමේන ඊළඟට අපි බලන හතට හතට දෙකේවා තුනයි ඇැන් ඔන්න බේදුව හත දෙකෙන් බේදවාම තුනයි නැත්තං ඔගුලට තේරෙන් නැතන් හතක් බෝල ඇඳලා දෙකේ ගොඩුවල් කලාම ගොඩුවල් තුනක් කෙනවා ඊළඟට අපි ගුණ කරන හැම තිස්සේම ගුණ කරන්නේ මෙ තැන බෙදන්දුන ඉලක්කමයි උඩ තියනෙ ඉලක්කමයි. එනත් දෙක වැඩිකිරීම තුන නැතන් දෙකේ තුක් දෙකේව තුනක් ගුණ කන අපිදාාන මේ දෙවනි පේලියට මේ පලවෙනි පේලිය මේ දෙවනි පේලිය මේ පලවෙනි පේලිය මේ දෙවනි පේලිය. එනන් දෙකේව තුනක් හයයි. ඊළඟට අපි අඩුකරනවා හය හයක් අඩු කරන්න ඕනෙ හතෙන් හතෙන් හයක් ගියාම ඉතුරු එකයි. උත්තරේ මේ තියෙන්නේ දහතුුණ ඉතුරු එකයි. දුවේපුතේ ඊළඟට ඔගුලට දීර තියෙන දීර්ග බෙදීමේ ක්‍රමයට අභ්‍යාස පොතේ ලියා පිළිතුරු සොයමු. ඔඕු දුවේපුතේ මුගුලඟි මේ පෙළ පොතේ ඉදනෑම බෙදීම කරන්න. මේ අපි කියන හරහට බෙදීම. මේ දීර්ග බෙදීම. තේර අදුවපුටේ මතකතයා ගන මෙතන දාහත දෙකින් බෙදන්නකොම මේ ර් කෙටි බෙදීම ක්‍රමට ඔබලට පුරන් එක දීර්ක බෙදීමට බෙදන්න පොඩි ගානක් නං අපිට දෙක දෙක ගණන් කලා බලන්නත් පුළුවන්. මෙය හරහට බෙදනේවා. දැ මේ වගේ හැට්ට එකක් කාවුත් අපිට බෑනේ. හරට ගණන්වොල මෙහිෙම බෙදන්න එතකොට අපි දීර්ක බෙදීමේ ක්‍රමයට බෙදල බලනවනං වඩාත් හොදයි. අපි බලමු මං ගණන් දෙකක් ඔගුලන්ට හදනැටි පෙන්න්නනෝ. චුටිදුවේ පුතේ මෙතන දීලා තියෙන හතලිස් නවය බෙදීම දෙක. මතකර කියන විදි හතලිස්නාවය බෙදීම දෙක ඒනම් අපි ඇතල ස්නාමේ බෙදනකොට අපි හැම තිස්සේම බලන පලවෙනිී ලක්කමට මෙතනතිෙන හර හතරට දෙේවා හතරට දෙකේව කියත් තියෙනාද ඔහු ඔකුල නැත්න දන්න ඇතමේ බෝල හතරක් ඇඳලා දෙකේ ගොඩුවල් කරන්න එනම් හතරට දෙකේවා දැන් අපි ඉස්සලම බෙදීම හතරට දෙකේවාහිනං කියල දුව පුතේ දෙක්කයි ඊළඟට අපි ගුණ කරනවා ුණ කරනවා මෙතන තියෙන ලක්කමයි මෙතන උඩටාපු ඉලක්කමයි දෙකේව දෙකක්. දෙවරක් දෙක දෙවරක් දෙක කියද දුව පුතේ හතරයි. එන අපි හතර ලියන මේ දෙවනි පේරිිමේ පලවෙනි පේලිය මෙ දෙවැනි පේර. ඊළඟට අපි ඉරක්ගානවා ඉළඟට අඩුකරනවා. ඉළඟට අපි අඩුකරනවා. හතරෙන් හතරක්ග්‍යයාම අඩුකලාම බින්දුවයි. ඊළඟට අපි මේ නවය මෙතනට ගේනවා. තෙර අදවිපුතේ මේ නමය මෙතැන්ට ගේනවා. ඊළඟට නවයට දෙකේවා. නවයට දෙකේව. කියද කියල බලන්න දෙක 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 ගණන් කරන්න නවයට නැහැ. නේද ඉතිසල ලක්කමට යන්නේ නවයට දෙකේවා හතරයි. ඊළඟට අපි ගුණ කරන්න ඕනේ. දෙකේව හතරක්න මේ ලක්කමයි බෙදන ගාන ගුණ කරන්නේ. දෙවරක් හතර අපි ගුණ කරලා දානෙ මෙතනට අට. ඉරක් ගැහ්වා විළඟට නමයෙන් අටක් අඩු කලා කියද එක්කයි. ඉතුරු එකයි. එන අපි උත්තරේලියන් ඕනේ විසි හතරයි ඉතුරු එකයි. ඉළඟට අපි ඉරි දෙකක් ගහන උත්තරයට. අප මේ ගානත් බලමු හතරට දෙකේ ඒවා. හතරට දෙකේව කියල දුව පුතෙ දෙක්කයි. ඊළඟට අපි ගුණ කරනවා දෙකේව දෙක් දෙේ දෙකම් මෙතනට හතර. ඊළඟට අපි ඉරක් ගැව්වා අඩුකලා හතරෙන් හතරක් බිදුවයි. ඊළඟට මේ පහ මෙතැන්ට ගේනවා. පහ පහට දෙකේවා. හට දෙකේව ගණන් කළ බලන්න දෙකයි. ඉරඟට අපි ගුණ කරනවා මෙතන ඉලක්කමයි මෙතන ඉලක්කමයි දෙකේ දෙ දෙකේව දෙකක් හතරයි. මේ පේනවාද අපි හමිතිස ගුණ ක දාන දෙවනි පේලියට දෙවැනි පේලෙ. ඉරඟට එරක්ගැව්වා අඩු කලා එකක් ඉතුරු. උත්තරේලිව්වා විසි දෙකයි. ඉතුරු එකයි උත්තරයට ඉරිදිකත් ලියන්න. ඊරඟ තියන උගලන්ට දුවපුට දීර්ක බෙදීමේ ක්‍රමයට අභ්‍යාස පොතෙ ලියා විසඳමෝ මතකතයාගන්න අපි මෙ දීරික බෙදීම ක්‍රමයට තම මෙවා උත්තර ගන්න ඕනේ සිිකිරි ළඟ චොක්ලට් බෝල විසේකත් තිබුණ ලංගී සමඟ සමානව බෙදාගත් විට එක් අයෙකුට ලැබුණේ කීයද. ිදුවි ඔගුලට ලොකු ප්‍රශ්නයම එක කෙන්ට බෙද්දාන්නේ. උගුලට විතරන්න මේ ලොකවක් කියලා කියලාටත්ඒක තියෙන මෙතන තියෙන චොක්ලඩ් බෝල විසිකත් එනවා කිය නංගී සමග සමානවටින් අපි බලවබිතන වෙන ඉලක්කමක් නෑනෙ කෙල හිතවනේ ද ඔහු එතට අපි බලන්න චිකිරී ළංගනි චොකලටඩ බෝල තියෙනෙ එයාගේ නංගිත් එක්ක බෙදා ගනය නං ටිකිරී නංග දෙන්නෙක්. ඒනම් අපි බෙදන්නඕන කියන දෙක්කේ. න දුවපුතේ සමර දූලහමට වඳල පුතාලා හොයගෙන මෙතනවෙෙනී ලක්කමක් නෑනෙ බෙදන්න කියනවා නේද. මකලට වෙලා තියනනේ දේ වගේවා. ඕ! එනන් ටිකරීළංඟ ළඟ කිව්වාම තීකරි ළංඟ විශේකක්ත්තියන චොකලට් බෝල යා නංගිත් එක්කවම එයාටයි නංගිට එනම් දෙන්නෙක් අතර බෙදෙන්නන්. එන විසේක දෙකෙන් බෙදන්න ඕනේ විසයක දෙකෙන් බෙදවාම ඉතුරු වෙනවා ඒතුරු ගානත් ලියාන්න. උත්තරයට එන ගාන තමයි අයෙකුට ලැබෙන ගණන. සමන්මනීළඟ වලලු විසි නම ඇතිබේ ඒවා පාතිමා සමඟ සමානව බෙදාගත් විට එක් අයකුට ලකීයක් ලැබේද ඉතුරු කියද. ඕදුුවවෙපුට මෙතනත් දෙකී ලක්කම නෑනමුත් මේ සමන්මලි ගාවතියන එක පාතිමත් එක සමානව බෙදාගන්න එන දෙකෙන් බෙදන්න ඕනෙ. තුන්වෙනි ගණන පෙරලු ගෙඩි හතලි සතරක් ඇත පෙරළු ගෙඩි දෙක බැගින් ළමයි කී දෙනෙකුට බෙදිය හැකිදවන්න දැන්නන් දෙකී ලක්කම අකුරෙන් වියලා තියෙනවනේ. එනං හතලි සතර දෙකින් බෙදලා බලාන්න මෙතන ඉතුරුවන්න නෑ. ක්‍රෂ්නාාළඟ ලොවිගෙරි හතලි සතක් ඇත. ලොවිගිරි දෙක බැගින් යහාලුවන් කී දෙනෙකුට බෙදිය හැකිද ඉතුරු කියද. ඕදුව පුතේ එනං හතලි සත දෙකින් බෙදන්න ඕනේ එක්නකුට ලැබුණ ගානයනවා ඉලාට ඉතුරූුණ ගාන තම අප මෙතන්ට ලියන්න ඕන. රමුටන්ගෙඩි හැට්ට පහක් ඇත එක් අයෙකුට දෙක බැගින් ළමයි කී දෙෙනෙකුට බෙදිය හැකිද. ඉතුරු කීයද ඔදුුවේ පුතේ හැට පහයනම් අපි දෙකෙන් බෙදන්න ඕනේ ඉතුරු වෙන ගාන තමයි අප මෙතන ලියන්නේ. නුතිදුවේ පුතේ තව එක ගණන් දෙකත් තියෙනා බෙදීම හදන හැට පෙන්නන්නම් දාහත බෙදීම දෙක දා හත බෙදීම දෙක. ඉස්සෙල්ලාම අපි බලන්නේ පලවෙනි ඉලක්කමට හොදට අහගන්න පලවෙනි ලක්කමටබලන්න එකට දෙකේවා. අප මෙතන මේ ලක්කම් මේ ඉරෙෙන් මේ පැතුලේ තිනෙ ඉලක්කන්කෙවුන් ටාකරකිව තොකළට වරදින නෑ. එකට දෙකේවා. එකක් කරන්න දෙකේ ගොඩුවල් කරන්න පුළුවන්ද බැරිද. ද හැනේද එහෙනම් අපි බින්දුවදාන අවශ්‍යනය අපි ඊළඟ ඊලක්කමත් එක්ක බලන්න දැන් අපි බලනි දාහතට තේරනුවන්දුවේ පුතේ අපි පලවෙනි ඉලක්කමට නැත්තාම් මතක තියාගන්න අපි ඊළඟ ඉලක්කමත් එක්ක තමයි බලන්න ඒනං අපි බලන්නනේ දාහතට දා හතට දෙකේවා ගණන් කළ බලන දෙක දෙක දා හතට එනෝට කියාත් තියෙනද කියලා ඔුදුවෙපුතෙක් කියද අට්ටයි. අපි අට ලියන්නේ හොදට මතකතියාගන්න අපි දා හතට බලපු නිසා මේ හත කෙලින් තමයි ඒ එන ගාන ලියන්න. මෙතන එකකෙරින් දැම්මුත් ගාන වැරදිී. උදට මතකතියාගන්න දරුවනේ. අපි පලවෙනි ලක්කමට බැලුවා එකට නැත්තං. දෙවනි ඉලක්කමත් එක බැලුවම එන උත්තරේන ගණන දානෙ දෙවනි ඉලක්කම උඩින් ඒ අමත කරන්න එපා යොන දැන් අපි ඒ බෙදුව ඊළඟට අපිම කද කරන්නේ ගුණ කරනවා. දෙකේවා අටක් දෙකේවාටක් කියල දුව පුතේ ඔහ දාසයයි ඉරක්ගැහුවා හ හතෙන් හයක් එකයි. එකක් දාන අවශ්‍යනය දැම්මත්කමක් නෑ බිින්දුව කියලා දැම්මත්කමක් නෑ. එනම් දුවපුේ අපි උත්තර එලියනිකෝමද දාහත බෙදීම දෙක අටයි ඉතුරු එකයි. පුළුවන් දුව පුතේ විගානත් බලමු හැට එක බෙදීම දෙක හැට එක බෙදීම දෙක පලවෙනිී ලක්කම හය හයට දෙකේවා. යට දෙකේව කියද දුව පුතේ ඔව තුනයි. ඊළඟට අපි ගුණ කරනවා. දෙකේව තුන දෙකේව තුනක් හයයි. ඉරඟට අපි අඩු කලා බින්දුවයි. ඉලාට මේ එකේ ඉලක්කම මෙතන්ට ගේනේ. එකට දෙකේව නැහැ නැත්තන් මතකතියාගන්න අපි බින්දුව දාන්ඩ ඕනේ බිින්දුව. දෙවරක් බිින්ඩුව බිින්දුවයි. අඩු කලා, එකක් ඉතුරුයි. එනම් උත්තරය තිහායි ඉතුරු එකයි. චුටිදුවේපුතේ අදාපි කළේ බෙදීම තුන්වැනි කොටස තිස්තුන්ගනි පාඩම බෙදනකොට මතකතියාගන්න දේර්ක බෙදීම කනකොට බෙදීම ගුණකිරීම අඩුකිරීම. ආයිත් බෙදීම ගුණකිරීම අඩුකිරීම සිද්ධම. චෝටිදුවේපුුේ ඔුගේ යාලුවන් එකමක ශ්‍යා කරන්න සස්ක්‍රයිබ් කරන්න බෙල් අයිටමෙන්ටලික් කරන්න අමතක කරන්න එපා තවයි එක පාඩමක් තියෙනවා. ඊළඟ වීඩුවගෙන් හමු එතකල් ආයි බෝවන් චොටිදුවේපුුතේ